අදත් ඔබට අදත් ඔබට ස්වාමීන් වහන්සේගේ වචනය සහ දර්ශනය මේ දවස්වල ස්වාමීන් වහන්සේ ධෛර්ය දෙනවා හැම දේව දරුවෙක්ටම තම ස්වර්ගික කැඳවීමෙන් ජීවත් වෙන්න කියලා මොකද පොළවේ කාලය අමාරු නිසා ඔබගේ රැකියාව කුමක් වුණත් ඔබගේ තත්ත්වය කුමක් වුණත් ඔබට ස්වර්ගීය කැඳවීමක් තිබෙනවා ඒ කැඳවීමෙන් ජීවත් වෙන කල පොළවේ අවශ්‍යතාවයන් ස්වාමීන් වහන්සේ සපයනවා ඒ වගේම ඒ ඒ උතුම් කැඳවීම ඔබව දිනපතා ජයග්‍රහණයකට ගෙනියනවා ඉතින් මගේ ඉල්ලීම ඒ ස්වර්ගික කැඳවීම ගැන යහුසුළු වෙන්න ඒක අත්හරින්න එපා ඒ වගේම උන්වහන්සේ අපිට ආරාධනා කරනවා උන්වහන්සේගේ සකපෝර්ව ඒ කියන්නේ දැන් මහන්සේ අත තබන් ඉන්න මහා කුඹල් කරවානෝ සකපෝර්වක් කියන්නේ මිනිස්සු හදන ස්ථානය එරමේය 18 වෙනි පරිච්ඡේදයේ එරිමයට කිව්වා කුඹල් කරවාගේ ගෙදරට එන්න මම වැඩ කරන හැටි බලන්න ඒකට උන්වහන්සේ භාජන ගේනවා පුද්ගලයෙක් වෙන්න පුළුවන් රාජ්‍ය ප්‍රධානීෙක් වෙන්න පුළුවන් දේශයක් වෙන්න පුළුවන් ඒ භාජනය ගේනවා එතකොට අපි යාඥාවෙන් අපිට පුළුවන් අපි උපස්ථාන කරන අයගේ භාජනය ස්වාමීන් වහන්සේ වෙත ගේන්න ස්වාමීන් වහන්සේගේ සකපෝරුව එතකොට අපි යාඥාවෙන් කරන ඉල්ලීම ස්වාමීන් වහන්සේගේ ඇඟිලි තුඩු වලින් ඒ පුද්ගලයාගේ භාජනය හදනවා ඒ වගේම ක්‍රිස්වාංශි දන්නේ නැති අපි යාඥා කරන භක්ති කියන්නේ ස්ථානයට ගෙනාමත් උන්වහන්සේගේ ඇඟිලි තුඩු වලින් ඒ පුද්ගලයාව හදනවා ඒක නිසා අපගේ මුඛයේ යාඥාව ශුද්ධ ප්‍රවාහයක් ලෙස තිත්තයි මිහිරි දේව එකට එකම වෙන්න නොදී ස්වාමීන් වහන්සේගේ ශුද්ධ ප්‍රවාහයක් ලෙස අපේ මුඛයේ ප්‍රවාහය ප්‍රශංසාව අනාගත වාක්‍ය ධර්ම වාක්‍ය දේවචනය කියවීම දේවචනය පැවසීම අපි කියවන හැම දේව වචනයක් ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරන ක්‍රියාවක් වෙනකම් අපි ස්වාමීන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරනවා ඒව ඔක්කොම ස්වාමීන් වහන්සේගේ ඇඟිලි තුඩු වලින් අර භාජනය වෙත ගමන් කරනවා ඒක තමයි ස්වාමීන් වහන්සේ එක්ක යාඥාවෙන් ඉන්නකොට අපේ භාජනයත් හැදෙනවා අනිත් අයගේ ජීවිත භාජනයත් අපිට හදන්න ස්වාමීන් වහන්සේගේ වචනය නිකුත් කරන්න පුළුවන් අපේ මදහත්කාර යාඥාව නිකුත් කරන්න පුළුවන් ඉතින් අපේ ආයාචනය අපි දන්න හැමෝම කරුණාවේ භාජනවලට පරිවර්තනය වෙන්න කියලා කිසි කෙනෙක් උදහසේ භාජනයක් ලෙස විනාශයට පත්වෙන්න එපා කියලා. දිගීතාලේ 118 අනර්ග ගීතාවලියක් ඒක පටන් ගන්නෙ 4 සැරයක් කියන උන්වහන්සේගේ කරුණාව සදා කාලයට පවත්නේ. ඊළඟට උන්වහන්සේ කියන විපතේදී මොකද වෙන්නේ? ඒ උන්වහන්සේගේ කරුණා සදා කාලයට පවත්නේ මාගේ විපත්තියේදී ස්වාමීන්ට යඥා කළෙමි. පස්වෙනි පදය. ස්වාමින් වහන්සේ මට උත්තර දෙමින් නිදහස් තැනක මා සිටියෝ සේක. ඒ කියන්නේ විපත්තිය පහවෙන්න ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ මාව නිදහස් තැනක සිටවනවා. ඒ ස්ථානයේ ඉඳලා උන්වහන්සේ විපත්තිය කරේ අපිට බලය දෙනවා. ඉතින් මේ කාලේ අපි දන්නවා ලෝකේ විපත්තිය ගොඩක් වැඩි වෙගෙන යනවා. නමුත් ස්වාමින් වහන්සේගේ කරුණාව සදාකල් පවතින කරුණාව අපේ ස්ථානයේට ස්වාමින් වහන්සේ එවනවා. අපේ ආඥාව අනුව ගීතාලේ 118:5 මට උත්තර දෙමින් නිදහස් තැනක මා සිටූ සේක. ස්වාමීන් වහන්සේ මාගේ පක්ෂෙහිය. ඊළඟට ස්වාමින් වහන්සේ එන්න එන්න ධර්මිෂ්ඨයාට උන්වහන්සේගේ ශක්තිය දෙනවා. උන්වහන්සේගේ ආධිපත්‍ය දෙනවා. ඔවුන් වටකර තිබෙන්නා වූ ජාතීන්ගේ කෝලාහල උන්වහන්සේ දමනය කරනවා. ඉතින් 14 වෙනි පදේ කියන ස්වාමීන් වහන්සේ මාගේ ශක්තිය හා කීතිකාරය. උන්වහන්සේ මාගේ ගැලවීම විසිටසේක ඒ කියන්නේ අමාරුකම් තුලින් ගිහිල්ලා ගීතිකාකරු කියන මම දැන් එතනට ඇවිල්ලා ඉන්නවා එතකොට 118:15 කියන ප්‍රීතිවීමේ හා ගැලවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්භලය එතකොට ඒ ධර්මිෂ්ඨයාගේ කූඩාරම්භෙන් ස්වාමින් වහන්සේගේ දකුණු හස්තයේ වික්‍රමාන්විතව ක්‍රියා කරනවා තමාවට ධර්මිෂ්ඨයාගේ කූඩාරම්භවට දිව්‍ය ක්‍රියාව දැනෙන්න පටන් ගන්නවා අසල් වාසීන්ට වැඩපළයට යාළුවන්ට ධර්මිෂ්ඨයාගේ කූඩාරම දයන් වහන්සේගේ දිව්‍ය ක්‍රියාවේ මුහුණත වෙනකන් අපි ස්වාමීන් වහන්සේ එක්ක ඒ ස්ථානයේ රැඳී සිටිනවා එන්න එන්න ස්වාමීන් වහන්සේගේ ස්වර්ගීය කාරණාව ඩවුන්ලෝඩ් කරනවා අපිට ඒ නිසායි දිව්‍ය කැඳවීමෙන්ම දේවදරුවෝ මේ කාලේ ජීවත් වෙන්න අවශ්‍යය ඉතින් ස්වාමීන් වහන්සේ අපිව ඊළඟට ධර්මිෂ්ඨකමේ දොරටුව කරනවා 118:19 මට ධර්මිෂ්ඨකමේ දොරටු හරියු
මම එයින් ඇතුළ ස්වාමීන්ට ස්තුති කරමි. ස්වාමීන් ගෙදරටුව මේ ධර්මිෂ්ඨව එයින් ඇතුළ වන්නෝය. ඊළඟට දේශයේ අය ගතිය වෙනස් වෙන ඕන් ක්‍රිස්තුස් වහන්සේව සලකන්න පටන් ගන්නවා. එපා කරපු ප්‍රතික්ෂේප කරපු කොනේ ප්‍රධාන ගල දේශයේ අත්තිවාරමට එකවර ගන්නවා. මේක ස්වාමීන්ගේ ක්‍රියාවය අපේ ඇසට ආශ්චර්යමත්. 118:26 ස්වාමීන් විසින් කළ දවස මෙය. එහිදී අපි ප්‍රීතිමෙමු. දැන් ඊළඟට හෝසන්න ගායනා වෙනවා. 25 ස්වාමිනී දැන් අප ගැලෙව මැනව. ස්වාමිනී දැන් අප සඵල කළ මැනව. ඉතින් අපේ දේශය ගැන අපි ආඥා වේපයි. ඔබ වහන්සේගේ ගැලවීමත් ඔබ වහන්සේගේ සඵලයත් අපේ දේශයට එවන්න ක්‍රිස්තු භක්තිකයාගේ කූඩාරම නිසා. ස්වාමීන් වහන්සේ ආශ්චර්ය කරයි. උන්වහන්සේ අපට එළිය දුන්සේක. දැන් මහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. මෙහෙම තමයි දේශයක් වෙනස් වෙන්නේ. ගැලවීම සහ සෞභාග්‍ය දේශයකට එන්නේ ධර්මිෂ්ඨයාගේ කූඩාරම තුලින්. අපි මේක විශ්වාස කරමු. විවේචන සහ දොස් පැවරීම් නවත්තලා ධර්මිෂ්ඨයාගේ මුඛ ප්‍රවාහය ස්වාමින් වහන්සේගේ සකපූර්ව කරකමන්නා වූ ඒකට ගෙනෙන භාජනය සාදන්නා වූ දැනගැන්මේ වචන, ප්‍රඥාවේ වචන, ධර්මාක්‍ය වචන, දේව වචනේ අපි ප්‍රකාශ කරමින්ම දවසය ගත කරමු. දේශය වෙනස් වෙනකම් ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.